ඇත්ත වෙන්නන්න බිස්නස් එක කර channel එක කරන්න එපා. ඔයා කවුද කියන එක ඔයා මතක තියාගන්න. ධනුෂ් මහත්තයෝ සමා වෙන්න. පහර ගහන්න එපා ඉරිසියාවට. මේ කන්න බැරි හින්දානේ මහත්තයෝ බෙහෙත් බොන්නේ. මේ 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 කාලය තුල මේ තරම් මනාවක කිය හැකිද? මගෙත් එක ගැටෙන්න එපා මේකට විමසලා බලන්න. මම මේ මුල් මහත් සමාජයේම වැඳලා සමා වෙන්නවා. ප්‍රබල ශක්තියක් ඉස්මතු වෙන කාලයේ සැකසීලා තියෙනවා මේ වෙනකොට. ඒ ශක්තිය මේ වෙනකොට පෙළ ගැසෙමින් සමාජය තුල මේ වෙනකොට තව වේගෙන් ඉස්සරහට ඇදගෙන යනවා. මොකක්ද ඒ ශක්තිය? අතරගත මේ ශක්තිය තමයි මහසෙන් ශක්තිය. මහසෙන් ශක්තිය. අනාගතේ රට පාලක ශක්තිය බවට පත් වෙන්නේ මේ මහසෙන් ශක්තියයි. මොකද දීසෙන් ශක්තිය තරම් දැවැන්ත ශක්තියකට කාලය මේ මොහොත නෙවෙයි. ඒ මාර්ගය හැදීමද මේ මහසෙන් ශක්තියෙන් කරන්නේ? මහසෙන් ශක්තිය හරහා සිද්ධ වෙන්නේ දීසෙන් ශක්තිය පහළ වෙට මාර්ග සකස් කිරීමක්. යමෙක් මාර්ගයක් ගොඩ නැගුවොත් ඒ මාර්ගය තවත් පැහැපත් වෙන්නේ තවත් ඒ මාර්ගෙම තව පුද්ගලෙක් ගොඩ නැගුවොත් පමණයි. ඒතර තමයි ඒක හයිලයිට් වෙලා පේන්නේ. නැත්තම් මම සුද්ධ කරපු පාරේ තව කෙනෙක් ගියොත් විතරයි ඒ පාර තියෙනවා කියලා දැනගන්න. තුන්ගෙනියත් ගියාම තමයි මේ පාර පොඩ්ඩක් පිලිසකර වෙන්නේ. ඒ වගේ ඒ කාලේ ඉස්සරහට ගලාගෙන ගියොත් පමණයි අර කියන මොහොතට මේ කාලය ගැලපෙන්නේ. එහෙම නැතුව මේ මොහොතේ දිවිසෙන් ශක්තියක් පහළ වීමට හේතු කාරණා නැහැ. මේ මොහොතේ පහළ වීමට තියෙන ප්‍රධානම ශක්තිය තමයි මහසෙන් ශක්තිය. මහසෙන් ශක්තියේ ප්‍රබලතාවය මේ කාලය තුල උපයෝගී කරගෙන බලන පුද්ගලයෙකුට වැටහෙවි මේ සත්‍යද අසත්‍යද දුක. මගෙත් එක ගැටෙන්න එපා මේකට විමසලා බලන්න. මොකද මගෙත් එක ගැටුණු පළියට ප්‍රශ්නෙට විසඳුමක් එන්නේ නැහැ. මම ඒක වෙදමහත් ඉස්සල්ලත් අහන්න ගියේ. එතකොට මීට කලින් අපි ඉතිහාසය ගත්තොත් ඉතිහාසයේ යම් තැන්වල ඔය කියන මහසෙන් ශක්තිය මතුවලා තියෙන සාධක බුදුමඩ හම්බෙලා තියෙනවා. දීසෙන් ශක්තිය අපි දීසෙන් ශක්තිය ගැන කතා නොකර හිටියත් මේ කියන මහසෙන් ශක්තිය ඉතිහාසයේ මීට කලින් මතුවලා තිබෙනවා. ඉතිහාසය තුල මේ වෙනකොට මහසෙන් ශක්තිය දැන් මෙහෙම මෙහෙම කඩයක් තියෙන මහතෝ දුටු ගැමුණු කුමාරයා නැවත මේ පොළවේ උපදීද? රාවණ උත්තමයන් වහන්සේ බෝධිසත්ව පාරමිතා පුරන උත්තමයන් කෙනෙක් නැවත මේ කුණකොඩට ඇවිල්ලා මේ වගේ තැනක යමක් කරයිද? ස්වභාවයෙන් ගලපන්න මම කතාව. මට දැනෙන්නේ දෙය ගැන මම තව කෙනෙකුගේ හදවත නෙවෙයි මම කතා කරන්නේ මගේ හදවත පමණයි. මට තව කෙනෙක්ගේ දෙයක් මට විවේචනය කිරීමට අවශ්‍යතාවයක් නැහැ. මම කතා කරන්නේ මට ස්වභාවයට ගැලපේවිද කියන මාතෘකාව තුළ මම කතා කරනවා. එතකොට මහසෙන් ශක්තිය මේ මහ පොළවේ නිර්මාණය කළා වූ ක්‍රියාව 100%ක් කරලා ඉවරද කියන තැන පොඩ්ඩක් පොඩ්ඩක් පස්සටලා බලන්න ඕනේ. ඒ කියන්නේ ඒකත් අංශුවදර වැට උඩ වගේද තියෙන්නේ? නෑ නෑ නෑ. මම කියන්නේ මහසෙන් ශක්තිය අතීතයේ හසුරවපු ප්‍රමාණය සෑහීමකට පත්විය හැකිද? එතන පොඩ්ඩක් විමසන්න. ඒ ටිකත් එක්ක මේ කාල රාමුව තුළ මේ වෙනකොට මේ ඉස්මතු වීමට කාලය නොවේද කියන එකත් විමසලා බලන්න. හරි. මොකද යම් ශක්තියක් තියෙනවා මේ මහ පොළවේ කාලෙන් කාලයට ඉස්මතු වෙන ශක්තියක් තියෙනවා. සුවිශේෂී ශක්තියක්. හැබැයි මේ ඉස්මතු වෙන්නේ එකම ශක්තියේ අනුරූප එකම ශක්තිය අනුරූප. උදාහරණයක් ගත්තොත් වලගම්බා රජතුමා කවුද? කොයි වලගම්බා රජතුරු? අවසානයේ කොතනද තියෙනද අවසානය? අවසානයක් නැති ප්‍රශ්නයක්. ඉවර වුණ නැති ප්‍රශ්නයක්. එහෙනම් කවුද මේ වලගම්බා රජතුරු? ඒ වගේම තමයි කවුද මේ මහසෙන් රජුරෝ? මහසෙන් ශක්තිය කියන්නේ කවුද? මහා සෝන ශක්තිය කියන්නේ කවුද? ඇයි මේක විමසන්නේ නැත්තේ? මේ ශක්තිය නැයි අතහැරලා පැත්තකට වෙන්නේ?
මේ මහා දෙවන්ත ශක්තිය නිර්මාණය කරපු ශක්තිය වල අණු කොටස් මේවා. ඒතකොට ඒ අණු කොටස් තමයි මේ පාලන ක්‍රමවේදය තුල ඉස්සරහට එන්නේ. හ්ම්. අපි දන්නවා සුවිශේෂ ශක්තියක් මේ මහා පොළොව පාලනය කරා. ඒ ශක්තිය මේ මේ වගේ අවතාර ශක්තියින් අදරත් මේ මහා පොළොව තලය මත සැරිසරනවා. ඒ ශක්තියින් වල ශක්තිය අදරත් අපි එහා මෙහා ගමන් කරන ඒ ශක්තිහර අපි ප්‍රයෝජනයට ගන්න අපේ යහපත සඳහා. එහෙනම් ඇයි මේ ශක්තිය स्पर्श कर नोबला स्पर्श अत्युत मेचर मेक विश्वासवंत मेक दौने महासेम शक्ति मगद समस्त मैं अभी मेकतुला मेरा रज निर्माण करो अद परसरे मम ये निर्माण करो पास अभी जनाधिपति ඒ ජනාධිපති පස්සේ යන්නේක නෙවෙයි කලේ උත්තේ එයාගේ ක්‍රියාව යට කරන්න දීලා මෙයාගේ ක්‍රියාව සත්‍යවාදීව සිද්ධ වෙනවද නැද්ද කියන එක අපි බලාගෙන ඉන්න ගමන් ඊළඟට සුදුස්සා සෙවීමයි අපි කල යුත්තේ ඊළඟ සුදුස්සා සෙවීමයි අපි කල යුත්තේ එතකොට සමස්ත සමාජය මම නම් මේ රට පාලනය කරන පුද්ගලයා මගෙන් වෙන අඩුපාඩු දිහා බලාගෙන ඉන්නවා කියන එක මට හේතු වෙනවද මට නැවත මේ රට පාලනයකට ගන්න ඕන නම් අර සුදුස්සා හොයන එක නවත්තන්න නම් මම සමාජයේ යහපත් දෙයක් කළ යුතුයි. යහපත්ම දේ සමාජය තුළ නිර්මාණය වෙනවද කියන එක ඇහගහගෙන ඉන්න සාමාන්‍ය පුද්ගලයා. සාමාන්‍ය පුද්ගලයාගේ වගකීමක් තමයි පත් කරගත් පුද්ගලයා පිටිපස්සෙ යවන වෙයි ඊළඟ සුදුස්සා සෙවීම. ගොවිතැනක් කරනකොට මේ කන්නේ මිරිස් හිටවුවා නම් ඊළඟට දාන භෝගය මේක පැලවෙලා ඵල නෙලනකොට නිර්මාණය කරනවා ඵල නෙලන්න කලින් මල් පිපිගෙන එනකොට නිර්මාණය කරනවා මේ භෝගය ඊළඟ පාරත් හිටියොත් මේ පොළවේ සාර්ථක වෙන්නේ නැහැ කියන එක ගොවියා තීන්දුව කරනවා ඊළඟට මේ මිරිස් හිටවපු පොළව සුදුසු වටක්ක නම් තීන්දුව කරනවා වටක්ක මිරිස් අයින් කරනවා ඇයි එහෙනම් මේක ಉಪಯೋಗ කර ගොවිතැන නේද මේකේ රජකම ගෝවිකමයි රජකම ගෝවිකම තමයි රජකමේ නිර්මාණය. ඇයි ගෝවිකමේ මේ නිර්මාණය රජකමට හේතුවක් කරගන්න බැරි? මොකද කාලය බලලා, කල්යල් බලලා තමයි අපි ගෝවිතන් කරේ. කල්යල් බලලා තමයි හැමදේම නිර්මාණය කරේ. ඇයි මේ කාලය ප්‍රයෝජන නොගෙන කාලය අවිභාවිතා කරමින් ඇයි පුජ්‍යලෝ මේ ඉස්මතු වුණ එක පිටම නැහින්නේ? මන් දකින්නේ මේ පුද්ගල සියල්ල අසරණයි කියන එක පමණයි. මම හොයන්නේ ඊළඟ සුදුස්සා කවුරුන් විය හැකිද? මේ වෙද්දි මුණ ගහලා තියෙන පොදු බලමු. මේ වෙද්දි මේ මෙහි පිට උත්පත්ති ලැබලා තියෙන. ඔය කියන ශක්තියද? ශක්තිය හරි පුද්ගලෙක් වශයෙන්. මේ වෙනකොට කාලය තුල විශාල ශක්තිය නිස්මතු වෙලා හමාරයි බිහි වෙලා හමාරයි මොකද මේ කියන ශක්තියෙන් මේ මහ පොළව පාලන ක්‍රමවේදයකට ගෙනියන්න සියලු කටයුතු සූදානම් කරමින් ඉන්න මේ විශ්වය විශ්වයට පිටින් ගනුදෙනු කරන පුද්ගලයන්ට අත්විය හැකි ඉරණම ගැන අද මේ ශක්තියෙන් භාවිතා කරන පුද්ගලයවත් හරියා කරන්න නොදන්න මොකද එක උදාහරණයක් තමයි අපි මේ නත් ශාස්ත්‍රය නැත්නම් මේ අනාවැකි එදා පුද්ගලෙක් අනාවැකි කිව්වේ අවුරුද්දට එක දවසයි දවස් 365කට එක දවසක් තමයි අනාවැකි කියන්නේ එතකොට මේ අනාවැකි ප්‍රකාශ කරාට පස්සේ කාලේ දිහා පුද්ගලෝ බලාගෙන ඉඳලා තීන්දුව කරනවා ඕ මේ කාලය තුළ මේ දේ සිද්ධ වුණා මේ කාලය තුළ මේ දේ සිද්ධ වුණා ඒ අනුව තමයි කාලය ගලපන්නේ අද එක්කෙනෙක් කියනවා ලබන සතියේ මෙහෙම දෙයක් වෙනවා කියලා ඒ පුද්ගල කිව්වට පස්සේ ඒ පුද්ගල කියනවා නෑ ඒක නෙවෙයි ඊගාව දෙ වෙන දෙයක් වෙනවා මේ ඊළඟ සතියේ මේ කාලය තුළ මේ තරම් මනාවක කිය හැකිද මම දන්න කාරණාව තුළ මේ අනාවක කීම ඒ තරම් සුභ කාර්යයක් නොවේ මොකද ඕනම පුද්ගලයෙකුට අනාවක කියව හැක්කේ අවුරුද්ද පටන් ගන්න මොහොතේට කලින්
මේ ලබන අවුරුද්ද පටන් ගන්න හෙටනම් අද අනාවික කියලා ඉවර කරන්න ඕනේ. ඒතර ඒ කාලයට දෙන්න පුළුවන් මේක සිද්ධ වෙනවා සිද්ධ වෙනවද නැද්ද කියන එක. එහෙම නැත්නම් මේ කරන්න බොරුවක්. මොකද එක කොහින් හරි අවුල ගත්ත දෙයක්. නැත්නම් කාලය ගලපීමක් යම් දෙක ඉදිරියේ බලාගෙන ඉඳලා කොහින් හරි නිර්මාණය වෙලා ආපු දෙයක් පිට රටක හෝ නිර්මාණය වෙලා ආපු දෙයක්. මොකද හැමතැනම මේ පුද්ගලයෝ ඉන්නවනේ හැම රටකම ඉන්නවා මේ 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 කාල චක්‍රය තුල එහා මෙහා විපර්යාසයන් නිර්මාණය කරන පුද්ගලෝ අදටත් කාලධර්ම කරපු පුද්ගලෝ ඉන්නවා කියලා ඔබතුමා විශ්වාස කරනවද? මං කියන්නේ වර්තමාන සමාජය තුල කාලතරණය පුද්ගලයන් කරන පුද්ගලයන් සිටිනවාද කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද අද කාලතරණය කරේ පුද්ගලයෝ රෙදිවැල් යටුනුයි කුස්සියේ කබඩ් එකේ යටුනුයි ඒ වගේ අමුතු තැන්වල. හැබැයි එදා කාලතරණය කරේ පුද්ගලයෝ සුවිශේෂී ස්ථාන නිර්මාණය කරගෙනයි. ඒකට ආවේනික භූමියක් තිබ්බා, ආවේනික ශක්තියක් තිබ්බා. ඒ ශක්තියන් උපයෝගී කරගෙන තමයි මේ කාලතරණය කරේ. හැබැයි අද හම්බෙන අහුමුළු වස්සේ හැමතැනම කාලතරණය කරනවා. මම දන්නේ නම් කාලතරණය කළ හැක්කේ පුද්ගලයෙකුට සුවිශේෂී ශක්තියක් තුල පමණයි. හැබැයි පුද්ගලික ඥානය තුලින් යමක් අතීතයේ අනාගතය බලන්න පුළුවන්. ඒක කාලතරණයක් විය නොහැකි. මේ අනාගතය තුළ යම් දෙයක් නිර්මාණය කිරීම මේ ශක්තියක් එහා මෙහා ගමන් කිරීමක් පමණයි. ඒක කාලතරණයක් විය බෑ. අනේ වන්දම මෙද මහත්තයා ඔය කාලතරණය කියන මාතෘකාව ගැන කතා කරපෙන්න මට තව අපේ මාතෘකාවෙන් පිට තව පොඩි ප්‍රශ්න උත්හන්න හිතනම දැන් සමාජයේ කියන්නේ මේ රාවණ ඉතිහාසය ගැන කතා කරන තැනක තියෙනවානේ බුදුරජාණන් වහන්සේ මහා රාවණයන්ට ධර්ම දේශනා කරා කියලා සමහර තැන්වලදී අපිට හෙන්න ලැබෙනවා. ඔව්. ඇත්තටම කොහොමද මේ ධර්ම දේශනාව සිද්ධ වුනේ? එතකොට ඒකට කාලතරණය කිසිම සම්බන්ධයක් තියෙනවද? ඇත්තම කාලතරණය මේතර සම්බන්ධතාවයක් තියෙනවා. මොකද මහා රාවණයන්ගේ ශක්තිය අදටත් අපි ස්පර්ශ කරන්නේ උන්වහන්සේ මේ කාලය තුල සැරි සැරූ නිසාමයි. මොකද නැත්තම් කාලයට මතකයක් නැතුව යනවා මේ පුද්ගලයා තුල මෙහෙම පුද්ගලෙක් මේ පොළවේ හිටියයි කියන එක. උදාහරණයට පහුගිය කාලය තුල අපේ රටේ මිස්මතු වුණු පුද්ගලයන් අද අපිට මතක නැහැ. මොකද මේ පුද්ගලයා හිටියේ ගිය මාසේ පළවෙනිදා ඉඳන් මේ මාසේ පළවෙනිදා වෙනකම් විතරයි. ඉතින් අපිට අද අමතකයි. මොකද මේ පුද්ගලයා කාලය තුල නිර්මාණයක් අනාගතයේ කරලා නැති නිසා අපිට මේ පුද්ගලයා අමතකලා යනවා එකකින්. ඒ පුද්ගලයා යමක් නිර්මාණය කරලා තිබ්බන කාලය තුල අපිට මේ පුද්ගලයාගේ ස්ථාන මුණ ගැහෙනවා. ඒ වගේම මහා රාවණයන් මේ අනාගත කාල තරණයක් කරපු නිසා තමයි අදරත් මේ ශක්තිය මේ පොළවේ එහා මෙහා ගමන් කරන්නේ. ඒ ගමන් කරන කාල රාමුව තුල මහා රාවණයන්ට බුදුහාමුදුරු මුණ ගැහෙනවා. උන්වහන්සේට ඒ ආරාධනා කරනවා මහා රාවණයන් උත්තමයන් වහන්ස වඩිනු මැන මගේ මාලිගාවට ධර්ම දේශනාව. ඒ ආරාධනාව පිළිගත් බුදුහාමුදුරුවෝ ඒ උත්තමයන් වහන්සේ අනාගතය තුළ උප්පත්තිය ගත්තට පස්සේ ඒ කාලේ මුණ ගැහිච්ච කාල ශක්තිය තුළ ඉස්මතු වෙනවා. මට ආරාධනාවක් තියෙනවා මහා රාවණයන්ට ධර්ම දේශනාව. උන්වහන්සේ අතීත කාල තරණය තුල තමයි මහා රාවණයන්ට ධර්ම දේශනා කරන්නේ. එතන උන්වහන්සේ කොහොමද එතන හිටපු පිරිස මුණ ගැහෙන්නේ? මහා රාවණයන් ක්‍රියාවලිය කොහොමද මුණ ගැහෙන්නේ? ඒ කොච්චර කාල රාමුකට එහාද මේ මහා රාවණය උප්පත්ති ගන්න මේ පොළොවේ? හරි, උන්වහන්සේගේ ඥානය මේ තාක් දුරට විහිදවන්න තරම් උන්වහන්සේ මන් දන්නේ එහෙම කරයි. එහෙනම් එච්චර දුර යන්න ඕනේ නැහැ. උන්වහන්සේට තිබ්බනේ මාතෘ දිවිරාජයට ධර්ම දේශනා කරා වගේ දිව්‍ය ලෝකෙට වැඩලා මහා රාවණයන්ට එතෙන්ට ගිහිල්ලා ධර්ම දේශනා කරන්න. නැත්නම් උන්වහන්සේ දිව්‍ය ලෝකේ හැරි මොන භවයක හරි උප්පත්ති දින තැනකට ගිහිල්ලා ධර්ම දේශනා කරන්න. එතකොට උන්වහන්සේ ධර්ම දේශනා කරේ එතෙහෙනම් රාවණයන්ට නෙවෙයි, ඒ තිබුණු ශක්තියට. එතකොට මාතෘ දිවිරාජයට ධර්ම දේශනා කර බුදුහාමුදුරු මහ උත්තමයන් වහන්සේ ගැන පමණයි කියන්නේ. මවට ධර්ම දේශනා කරා කියලාද කියන්නේ? මාතෘ දිව්‍ය රාජයාට ධර්ම දේශනා කරා කියලාද? මාතෘ දිව්‍ය රාජයාට. ඔව්. තුපෝෂත් මම කියන විමසලා බලන්න මේ මනස විමසන. ඒක උත්තරේ හම්බ වෙන්නේ. අනේවා. ඒකත්
හරි අපි බොහෝ දේවල් සාකච්ඡා කරා මෙද මහත්තයා එතකොට මම අහන්න කැමති දැන් අපේ තරුණ පරපුරට මේ ඉතිහාසය ගැන හොයන තරුණ පරපුරට හරි රට හමුවේ මෙද මහත්තයා අවසාන වශයෙන් තියන්න තියෙන පණිවිඩය දෙන්න තියෙන මම මෙච්චරලා අපි දුන්නේ පණිවිඩ තමයි මොකද්ද මේ කියන්න තියෙන මම ඇත්තටම දෙන්න තියෙන මේ සමාජයට දෙන්න තියෙන ඇත්තටම පණිවිඩය තමයි මේ කියන කරුණු කාරණා මෝඩයෝ වගේ විමසන්න එපා සත්‍යවාදීව දකින්න මේ පුද්ගලෝ කියන දේවල් මේ සමස්තයට ගැළපෙනවද මේ ස්වභාවයට ගැළපෙනවද මේ තුල යමක් නිර්මාණය වේවිද මේ අපිට උචිතද මේ කාලයට උචිතද මේ පුද්ගලයාට ගැළපේවිද කියන තැන දකින්න ඒ දැක්කොත් පුළුවන් මේ සමාජයට යහපත් කියන දේ නැවත නිර්මාණය කරන්න උදාහරණයට මගේ වේදකම වගේ ඔබතුමා දන්නවා ඇති මගේ වේදකම ඔබතුමා මගේ අත් දෙක දැකලා තියෙනවා කොහොමද මගේ වේදකම මම වේදකම කරන්නේ රෝගියා මගේ ස්ථානයට ඇතුළු වුණාට පස්සේ පිට වෙන්න ඕන අඩුතරම 130ක් වත් සුවපත් වෙලා එහෙම නැත්නම් මගේ වේදකම බොරු මම මගේ වේදකමට අභියෝගයක් කරනකොට ඇයි ඔබ ඔබට අභියෝගයක් නොකරන්නේ දැන් වේදමාත් ඔය ගෑස්ට්‍රයිටිස් වලට එහෙම කට්ටිය කියනවනේ බෙහෙත් දීලා මේවා කණ්ඩෙපා කියලා. ඔබතුමාගේ වේදකම තුල ඒව නැද්ද? මම ගෑස්ට්‍රික් වලට බෙහෙත් කරනකොට මම මෙතන බෙහෙත් දීලා මම විනාඩි 20ක් පුද්ගලයා ළඟ තියා ගන්නවා මගේ. මොකද ඖෂධ ටිකේ විපර්යාසයක් පුද්ගලයා තුල ඇති වෙනවද නැද්ද බලන්න. මොකද හුස්ම ගන්න බැරුව එනවනම් මේ රෝගයෙන් මේ දැවිල්ල මට ඉවසන්න බෑ කියලා මෙතෙන් දෙනවනම් මං බෙහෙ මේ ඖෂධ ටික දුන්නට පස්සේ එළියට බහිනකොට සුවයි කියලා කියන මට කියන්න ඕන. ඒ වගේම තමයි මගෙන් ඖෂධ ටික අරන් පිට වෙලා යනකොට මම කියන්නේ මිරිසුත් කාපම් පිටිත් කාපම් හැමදේම කාපම් එකක්වත් අතාරින්න එපා. මේ කන්න බැරි හින්දානේ මහත්තයෝ බෙහෙත් බොන්නේ. එහෙනම් බෙහෙත් බිව්වට පස්සේ කන්න පුළුවන් වෙන්න ඕනේ. නේ? ඇවිදින්න බැරි හින්දානේ මහත්තයෝ බෙහෙත් ගන්න දෙන්නේ. එහෙනම් බෙහෙත් ගත්තට පස්සේ චුට්ටක් හරි ඇවිදින්න පුළුවන් වෙන්න ඕනේ. මේනම් බොරු. යකෙක් වැහුණා කියලා මංගාවට ආවොත් මහත්තයෝ යකා වැහිච්ච කාට මෙතනින් එළියට බහිනකොට යකා නැති වෙන්නෝ නැගේ. හරි. නැත්තම් පාලනය වෙලා තියෙනවෝ නැ. මේ දෝෂය අයින් කරනකම් පාලනය කරන්න පුළුවන් වෙනවා. හා. ඌ නිතරම යකා නටනවා නම් එක්ක ඌ යකෙක් නැත්තම් මර පිස්සු. කරන දේ හරියට කරන්න ඕනේ. බැරි නම් නොකර නිකන් ඉන්නවා. මම කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි නම් මේ කිසිම දෙයක් විශ්වාස කරන්න එපා. මේ සමස්ත සමාජය අද විකෘතිතාවයකට පත් කරලා තියෙන මේ පුද්ගලයන්ගේ මානසික විකෘතිතාවය තුළ. මම කියන්නේ මම මේ වෙනකොට මේ රටේ දැවැන්තයි කියලා ඔය කෑ ගහපු ශක්තියන වලට අභියෝග කරලා තියෙනවා. මේ කිසිම ශක්තියක් මගෙත් එක්ක අභියෝගකට තාම මුණට මුණලා ගැටුන්නේ නැහැ. මම කියන්නේ පුළුවන් නම් ඔබතුමාට මේ මම කියන මේ ශක්තියෙන් මේ දක්වන විපර්යාසයන් මගෙත් එක්ක මේ මාධ්‍ය තුල මුණගස්සන්න මම ඇත්තද බොරුද කියලා ඔප්පු කරලා පෙන්නන්න. නැත්තම් මම බොරුකාරයෙක් නම් මං කැපිලා යන්න කැමතියි. මම මේ මුළු මහත් සමාජයේම වැදලා සමාව ඉල්ලනවා. මම කියන්නේ බොරු කරන්න එපා මේ මහා පොළොවට ඇත්ත විතරක් කතා කරන්න. ඔයා කවුද කියන එක ඔයා මතක තියාගන්න. ධනුෂ් මහත්තයෝ සමා වෙන්න. හරි. ඔබතුමා ගිය භවයේ තිරිසන් ලෝකෙක ඉපදිලා හිටියානම් ඔබතුමා මෙතන ඉස්මතු කළ යුත්තේ ඒ ශක්තිය. ඔබතුමා තේරුම් ගන්න ඕන මම නැවත මේ භවයට වැටෙන්නේ නැතුව මම යා යුත්තේ මේ මාර්ගයයි. ඔබතුමා භව හතර පහකට එහා උපත්ය ගත්තයි කියලා කිව්වට මේ කොහොමද මේ සමාජය විශ්වාස කරන්නේ මේ ශක්තිය? ඔප්පු කරන්න කොයි සාධකය? මේ තියෙන ලපය කඩුපාරක් ලු කඩු කැලලක් කර යමිල්ල හරි තිබ්බනම් විශ්වාස කරන්න බෑ. මට පිස්සුද මුණ්ඩ පිස්සුද කියලා මට තේරෙන්නේ නැහැ. මම මේක තේරුම් ගන්න උත්සාහ කරන්නේත් නැහැ. මම කියන්නේ මම දකින්න ඇත්ත සමාජයේ දකින්ද මේ ඔක්කොම විකෘති මනස්. ඇත්ත ඇටි සැටි ඔප්පු කරන්න බැරි නම් මේ සියලු දේ නවත්තන්න. මම හිතන්නේ මේ YouTube channel වල පළවෙන විස්තර
සමාජ විකෘති කරන දේවල් ගොඩක් පළ වෙනවා. කවුරු හරි කෙනෙක් කන ගහලා එන්න මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මට කියන්න පණිවිඩයක්. යනවා රළම යනවා කොයි සමාජෙට දීපු පණිවිඩේ. අවසානයේ මේ පුද්ගලයා බිස්නස් කාර්යයක් කරා channel එකත් පොඩ්ඩක් ඉස්සරහට ගියා විතරයි. දැනනවා. ඇත්ත වෙන්නන්න බිස්නස් එක කර channel එකක් කරන්න එපා. සත්‍ය දෙන්න සමාජයේම channel එක අතට ගනි. හා අනිවාර්යයෙන්ම බොරු දෙන්න එපා. ඇත්ත විතරක් දෙන්න. සමා වෙන්න මම වැරද්දක් කිව්වනම් මම සමාජෙන සමාව ඉල්ලනවා. ඇත්ත ඇටි සැටියෙන් දකින්න බෑ මේ සියලු ක්‍රියාවල් නවත්තා. සකච්ඡත්. අනිවාර්යයෙන්ම මොකද දැන් වෙද මහත්තයා කියන වගේ සමහර තැන් වල අපිත් අතර වං වෙනවා. එක තැනකින් එක මතයක් එනවා තව තැනකින් තව මතයක් එනවා මේ හැම දෙවලම හැබැයි අපි එකතු කරනවා එකතු කරලා හැම දෙෙම අර කිව්වා වගේ ඔව් සමාජයට විමසන්න දිය යුතුයි සමාජයේ එක තැනක තියෙනවා මොකද හැමෝම ගාවට යන්න විදිහක් නැහැ නේ හැමෝටම එතකොට මේ හැම දෙයක්ම හැම කරුණක් සම්බන්ධවම දේවල් තියෙනවා ඔබට පුළුවන් විමසලා බලලා මොකද්ද හරිද මොකද්ද වැරදිද තේරුම් ගන්න එතනින් එහාටත් අදාළ පුද්ගලෝ මුණ ගැහෙන්න ඕන නම් ඒ නම්බර්ස් පුළුවන් විදිහට දාලා තියෙනවා එතනට ගිහිල්ලා සත්‍යතාවය වටහා ගන්න මාත්‍යෝ මට අභියෝග කරන්න මගේ ඉස්සරහට ඇවිල්ලා මම මැජික් කාරයක් නෙවෙයි මම සාමාන්‍ය පුද්ගලයෙක් මම මැජික් පෙන්නලා නැහැ සමාජය තුල කිසිම තැනක මම අසාමාන්‍ය පුද්ගලයෙක් නොවේ මගේ මානසික ශක්තිය තුල මම යමක් ගොඩනගන මාව ඇසුරු කරපු නැති පුද්ගලයෙක් මාව මේ සමාජයේ විවේචන කර දෙන ඕන තරම් හැබැයි මාව ඇසුරු කරපු පුද්ගලයෙක් කිසිම පුද්ගලෙක් මේ සමාජයේ මාව විවේචන කරලා නැහැ පහුගිය මගේ වීඩියෝ වල මේ පුද්ගලව මාව නොදැක්ක පුද්ගලව මාව ඇසුරු නොකර පුද්ගලව කමෙන්ට් වල තියෙනවා ඉතින් මේ පුද්ගලව ගැන මම දන්නේ නැහැ පැහැදිලිතාවයක් නැහැ ඇයි මාව විවේචන කරේ ඒ පුද්ගලයාටම බාරයි ඒක එන්න ඇවිල්ලා විමසලා බලලා මාව විවේචනය කරන්න මම ඕන තැනක අභියෝගයට ඉස්සරහට එනවා බොරුවට ඉස්මතු වෙන ශක්තියකට පහර ගහන්න දෙපා ඉරිසියාවට ඇත්ත දකින්න බැරි නම් පැත්තකට වෙන්න මං හිතන්නේ අපි සාකච්ඡා කරා බොහෝ විට මේ සාකච්ඡාවට සමහර දේවල් තියෙයි සමහර අදහස් තියෙයි විවේචනය කරන්න බුද්ධිමත්ව මම කියනවා මම ආරාධනා කරනවා එහෙම ප්‍රශ්න තියෙනවා අපිට කමෙන්ට් කරන්න අපි බලමු තව දවසක අපි ඔබතුමත් එක්ක සාකච්ඡා කරමු ඒ ගැටලු ටික අරන් යමු අරන් ඇවිල්ලා කතා කරමු කතා කරලා මින් ඉදිරියටත් ඒ වගේම තවත් මේ වගේ වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු වෙන දැනට අපි සමු ගන්නවා ආයුබෝවන් ආයුබෝ වේවා